ගේමතේන අනිවාර්යයෙන්ම ජන ජීවිතයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. මේ වෙලාවේ මැතිවරණයකදී කෙරෙන්න ඕන කටයුතු අපි දන්නවනේ. නාමජනා දීවෙන් පසු අනිවාර්යයෙන්ම ප්‍රචාරක රැලියදී සිද්ධ වෙන්න ඕනේ. එවනේ එතෙන්දී ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒකනේ අපේ. ජනතාව බලාපොරොත්තු වෙනවා නියෝජිතයින් අදාළ පක්ෂ ප්‍රචාරක රැලිය හරහා ප්‍රචාරක මාධ්‍ය නොයෙක් ක්‍රමයේ දහරා ඒගොල්ලෝ දැනුවත් කරනවා. ඒවා උඩ තමයි ඒගොල්ලෝ තීරණයක් ගන්න. කවුද මේකට සුදුසු කට්ටිය කියලා. ඒතකොට ඒවා කරන්න බැරි වාතාවරණයක් දැන් තියෙන අනිවාර්යයෙන්. ඒක හන්දා ඒකට ව්‍යවස්ථාවේ තියෙනවද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. රටක් හැටියට අපිට තීරණයක් ගන්න වෙනවා. ඒවනම් පක්ෂ නායකින් එකතු වෙන්න පුළුවන්. ඒ පාර්ලිමේන්තුවේ තීරණය ගන්න පුළුවන් පාර්ලිමේන්තුව සැදවල. මෙතන පුරසාරිසු ගෙනෙල්ලා රජයක් පත් කරගන්න අදිශිලා ඉවරලා තව ජීවිත 1000ක් 2000ක් කරන තියෙනවට වඩා අපට අනිවාර්යයෙන්ම මෙතනනේ කල් දම්මා කියලා මේ රට කඩා වටේන තියෙන අපිට ගෙනියන්න පුළුවන්. නමුත් මෙතන ව්‍යාපාරයක් ගියොත් විශාල වශයෙන් මේ කොරෝනා පැතිරීම ජීවිතවලට හානිය අපිට වළක්වන්න බෑ. ජනාධිපතියෙක් එකතු වෙලා ආණ්ඩුව ගෙනියන්නේ නෑනේ. ගියවර වුණේ අපි ජනාධිපති වෙන කොහෙවත් නමුත් එයාත් එක්ක එකතු වෙලා ආණ්ඩුව ගෙනියන්නේ. නමුත් අපි මෙතනදී ආණ්ඩුව අපි ඉන්නවා පාර්ලිමේන්තු කණ්ඩායම හැටියට. නමුත් අපි ජනාධිපතියෙක් එකට යන ගමනක් නෙවෙයි. ජනාධිපති හරි දේවල් කරොත් අපි එතන ඉන්නවා. ජනාධිපති එක එක කණ්ඩායමකට අපි ඇවිල්ලා නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර තියෙන්නේ අපිට. රට ගෙනියන්නේ ව්‍යවස්ථාවන පාර්ලිමේන්තුවෙන්. එතකොට අපි ජනාධිපතිට ඕන දෙයක් කරන්න මුදල් උනත් දෙන්න පුළුවන් අපට. එතකොට අනිවාර්යෙන් පුළුවන්. ජනාධිපතිට මුදල් නොදුන්නත් ජනාධිපති අපි දෙන්න දෙයක් කාලා ගිහිල්ලා ඉන්න වෙනවා.